මහ කන්නේ අස්වනු කපෙන්න පටන් අරක්. නැගැහිර පලාාතෙන් පටන්ගත්තා උතුරේ උතුරු මැද පලාාත්වල දැන් අස්වනු කැපෙනෝ. හැබැයි මේ සැරේ වෙනද වගමයි ආණ්ඩුව වී අලමි මණ්ඩලය හරහා වීමල දී ගැනීම කරන්න නෑ. වමිල දැන් රුපියල් හැත්තෑව අසුව මට්ටමට වීකිලෝකට ඇවිල්ල තියෙනවයි කියලා ගොවියෝ චෝදනා කන්නවා. මේක පරපතල තත්ත්වයක්. ඇයි, මේ වගේ තත්ත්වකට අපේ ගොවියෝ පත්වලා තියෙන් ආණ්ඩුවට වගකීමක් නැද්ද ඔවුන්ට සහන සලසන්න මේ පිළිබඳව සාකච්ඡා කළයුතුයි ඒ සදාද අපි පැතිකට පවැටසරට ආාධනා කලා පෙරටුකාමේ සමාජවාදී පක්ෂයේ ධ්‍යාපන ලේකම් පුබුදු චජයකට මහත්මෑයට සබපු දර්ශන පුබුදු ස දශසන පුබිදු දැන් අස්වන්න කැපෙන්න පටඟරන්නේ ද මේ ලංකාවේ උතුරු නැගෙන්නහිර උතුරු ඇැද ගක් තැන්ව ලස්වලු කැපෙන. අස්නු කැපෙන්න පටන් අරන්තියෙනවා නමුත් මේේ තියෙන විශේෂය තමයි ඒ අස්සනු මිලදී ගැනීම සඳහා රාජ්‍යමැදිහත්වීම නවත්තල තියෙන. එක මෙච්චකල් ව මිලදී ගැනීම වී අලවි මණ්ඩලෙන් කර. ඊට අමතරව පෞද්ගලික වෙලෙන් දන් විසින් කරත්. අප පෞද්ගලික මෝල් හිමියෝ ගත්තුොත් එහෙම එකත් අපිට කොටස් දෙකට බෙදන්න පුළුවන් විශාල ඒකා අධිකාර සහිත මෝල් හිමියෝ සහ කුඩා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ කියලා. කොට දැ මේ සරේ වෙලාතියන එක තමයි. වෙනදා ගොාව ඒකාධකාරවල එ ග්‍රහණයෙන් මුද ගැීම සහතම රජය මැදිහත්තිමක් කර උදාහනැකිදේට අපිතන් විීතගල විශාලපතිසතයක් එක ෝල්ටිකක් විසින් මිලදී ගන්න වන ඒ අයට පුළුවන් ජම් ආකාරයක මිල ගිවිසුමකටෙන් ඇවිල් අඩු මිලට ව මිලට ගන්න තකොට ඒෙමරනකොට ගොවිියට අවම්වශය නි්පාන පිරිවත් මේ සම්පර්වය නැත්්නම් ගොවිය බිඳවැට න ගොවිය විනාශයවා වියාල විමන්දලය හර රාජ්‍යමදදිහත්. ම කර ගොියාව රක්ෂා කර ගැනීම සඳහා ැන්වලලා එක තමයි පැති ගනාවකින් ප්‍රශ්න රපුුතිකරගේල පහුගේ මතිවරණවලද හමත් මැතිරන පොදුද දෙෙනවාන වීවලට මේ වගේ අවම මිලක් දෙනවායි කියලා දැන් ඒ තත්වෙන් අප සම්පූර්ණය ඇලියට ි උද මේ සැරේ රජය කියන්නේ රජය වී මලදී ගන්න නැ මක පොදු අදහසගත්තු රජය ව මිලදී ගන්නේ නැහැ රජීමිලදී නොගෙන රජ ඒ සඳහා රුපියල් මිලියන නමදාහක, බිලියෙන් නමයක, නයමුදලක් නිකුත් කනු රජ බැංකූ හරහා වී මිලදී ගන්න මෝල් හිමියන්ට. ඒක සීට පහලවි පොලියට දෙන්නේ එක සීට හරක් මහ බා්ඩාරය වින් ගෙවවා ඉතුු සියට එ කොල ඒගොලන්ට ගෙවන්න කියලා. තොට දැන් දැනට රජය කියනගේ ප්‍රකාජිතයක තියන්නේ ප්‍රශ්නයක් නෑ ව මිලදී ගැනීම රජ්‍ය රජය මැදි හත්වීමමතම වෙන්නන්නේ කියේලා නවත් දෙතන ප්‍රශ්න කීප පයක්ත්වීම පලවෙනි ප්‍රශ්න තමයි සහතික මිල කියන එක හෝසේලා ගිහින්තය. මෙතෙක් කල් අවම මිලක් තිබුණනේ රජය විසින් පවත්වගෙනගේ ඒ හුස්වෙලා තියෙන දැන් අවම මිලක් කියලගක් නැහැ. පහුගේ සතතියවෙද්දි මුල තිව් දිශ්‍රික්කය ගොයන් කැපෙමින් තිබුණ අශෝක අපිට දැනගන ලැබුණු විදිහට තෙත වී කිලෝව රුපෙල් හැත්තෑවා හැත්ත පහ අතර මලකට තමයි මුලතිව්වල ිහිල්ල තිබුණේ. ඇතැම් කලාපවල මිල තීරණය කිරීම පිළිබඳ කාරණයට ගිහාම සාමාන්‍යෙන් අපේ ගොවියකොට කොච්ච විතර යනම ඇද ව කිලෝව හදන්. ඇත්තර්ම කලින් මේක සම්බන්ධ ඉල්ලීම තිබුණේ වී කිලෝගෑමයක් සඳහා රුපියල් සීකට අධික මුදලක් අවශ්‍යයි කියලන. ඒ නි්පාදන පිරිවත්ව එක ගනම් හදල තමයි මේ එක තිබුණේ එතකොට හැමදාම මේ ගැන තිබුුණන සීියර ගන්නම් එක සිය විශ්ට ගන්නන් වගේ තිබුණ ඊට පස්ස දැන් දැන් තියන ප්‍රශ්නය තමයි අපි තවම උතුරු උතුර සහ උතුරු මැදපලාාත ැම් තැංල විතරයි තාම ගොයන් කැපෙන්නේ. තාමා අපි විශේෂෙන් ැගෙනහිර පලාාත දකුණුපලාාත, වයඹ පලාත, ඌ ඒ ඒවගේ පිෂ මොන්රාගල දිස්්‍රික්කය අන්ුරාධපු්‍රදිශික්කය පොළොන්නුවදිශ්‍රිකය හම්බන්තොට දිස්ත්‍රික්කය රත්මපු්‍රදිිෂික මිටිවගේ ප්‍රදේශ කුුණෑගල දිත්‍රික්ක පුත්තලම දිස්ත්‍රික්ය මේ වට අදාල සහ මඩ කළපු අම්පාර සසා ත්‍රිකුණනා මල දිිත්‍රික් වල තම සම්පූර්ණස් වනතෝග කැපීම ආරම්වෙලා නෑ. ද මෙහෙම ආරම්භ වෙද්දී බීතියක් තියෙනවා ගොවීන් අතර. විශේෂෙන් වී කිලෝවකමිල රුපියල් පනාහැට තරන් අු මුදුරකට යන්න ඉද තිනවා කියල. ඒ ඉතාම් බරපතල තත්ත එකදි වෙන එක තමයි අඩුමගන්න නිෂ්පාදන පිරිවයවත් විකිනීම හරහා ලබාගත නොහැකිව ගුවියූ. විශාල පීඩාවක බුදුරුවෙන්ට තිෙනවා රෙදසම්ිේ අන ගනන්වල තිබුණවගේ මේ ව පිල ැ සිදන තත්වට ගවිය ට්ඩ යෙනවා තකටඒ ගොවීට තිබුණු රාජරැක වරණය කිය එක මුළුමනිින්ම හසිල්ල තියකේ. පුද මේක. තිපත්තිමේ තිරණයක් නැදැඟ අ්ුව මේසරේ පළමිණි පාට්ට කියනවා ජනවාරිම මාසේ විසි නමවෙනි ද කැබිනට තිරෙනයක් ගන්නවා මේ කැබිනැට් තිීරණය කියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහා උපරිම වශය රුපියල් මලියන්න පනහක්ද වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිම වශෙන් රුපියල් මිලියෙන් විසි පහක්ත වන පරිදි නය ලබා දෙනවය ඒ නයවලින්සියට පහළවක නයක් දෙනවා උඩ පන නාය ඒ කියන්නේ ඒ ගත්ත වීතකය ඇපේට තියාගෙන තමයි මේ නාය දෙන්නේ. එතකොට මේ නයට සියයට පහළවක් පොලිය සයට හතරක් ආණ්ඩුවෙන් ප්‍රතිපූර්ණය කරනවා මහා බණ්ඩා ගරෙන් ප්‍රතිපූර්ණය කරන්නවා. එහෙම බැලුවවාම දැන් කෙනෙකුට මේක ආයෝජනයක් නැති ව්‍යාපාරයක් කරගන්නත් පුළුවන්. ඕ එකන මෙතන පැටි කීපයක් තියෙන. පලවෙෙන එක තමයි මේ විදිහට වෙනත් පාශවා රහා වීීමිලද අරගෙන රජය විසින් මුදල්ග වනවා කියන පදනමෙන් කරපු වැඩ. ට මතගන අසාර්ථක වුණ නිද සුනක් ට ගෝටබේ රජ පක්ෂ මහත්මයා ලටාවට පස්සේ වමිලට ගැනීමම් සඳහා ප්‍රාදශලයකම් වරුසා යුද හමුදාව ජෙදෙව්වා. යුද හමුදාව යොදවල කුඩා මෝල්වලින් කියල වීමිලට ගත්ත ඉට පස්ස අවසානයේදී හමුදා නිලධාරයා ඒ විශය සබන්ධ භාරෝ හිටපු නිලධාරිය ඔහු ප්‍රකාශකුත් කර රටේ හැමතැනම වී තියන්න කොහෙත කොච්චරතියනවන කෞුරුගාවද තියනෙන සම්පර්ණ දත්තා අපි සතුයි කියල කිව්ව කිව්වට හල් හගන්නටන් ගන්නකොට හමුදාවට මුකුත්ම කරගන්න පෙරන ඇතම ඒ හමුදාව සහ රජ පරිපාලන යන්ත්‍රනය පාවිච්චි කරලා කලින් අවුරුද්ද දෙදස් විසි එකවුරුද්ධ වීතග ගනිද්ධ වෙච්ච වැඩ සමහර වීතගවල සහර කොටස් මේ වෙනකල් රජයට හයාගන්න හම් වෙලාන්න. එතකට ප්‍රශ්නත්තින ඇතට මෝල් හිමියෝමද මේ ගත්ත වෙනයිද කිය පශ්නය ලා ත්තාව මේවරනම් මෙහිම ප්‍රශ්නයක් තිය නවාශෝකය කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ සල්මෝල් හිමියෝ. පහගේ කාල වකවාන ර ඇතිවිච් තත්ය ඇතුල ශාල දුෂකරක දල තියෙන විවේෂන් අප ආධිකරර්බුදේ පොහර සිං අපපු අර්බුදේ සසානාධාරහෝසිදීම සියල්ල වින් ඔවු ලොකු අර්බුදකට හිල්ල තින විශේෂෙන් ඒ එකකාධකාරත් එක් හැෙෙන තමාරුවීම කුඩා සහල් මෝල්වලට ගොඩක් කුඩා සහල්මෝොල්ලින්නේ නය වෙලා. ඒ අය ගවා ගන්න බැරුක්ය නය තොරතුරු කාරයංශය ක්‍රිබ් එකේ නම ඇතුළත් වෙෙලතිෙන තවදුට න ගත නොහැකිලෙසේ ඔ කියන්න . කුඩා සහල්මෝල් හිමියෝ පොඩි මට්ටමෙන්න් වී මිලදී ගන්නායට, තෞදුරුටත් මේ ව්‍යාපාරය, යාාග ලස කිසිල්ල බැක්කුවෙන් ඇත්ත ලෙස නායගන්න බැරිමටම ගොල්ලු ඇතන විශාල පිරිසක්කන තුන්දහක් තර න්නයගේෙන් ලොකු ප්‍රතිශතයක්ක්කිනව පහරි ලක් මහනන්නේ ගොල්ල ්‍රබ්ෙට වැටලදන්නේ ගොල්ලට හිල්ලා අය බැන්කහි නය ගන්න බැම ර ග දෙන්න බෑ ඊළඟ ප්‍රශ්න තමයි මෙතනම් තව පිරිසක්කින්නවා ගැන කුඩා සහල් මෝල් හිම සිය ගැනක්කින්නවා අ පරාට නීතිය යටතේ ගත්ත නය ගවා ගන්න බැරිවිවෙච්ච නිසා දේපල වන්දේසි කිරීමේ අවධනට මූුණ දුන්න දඒගොල්ලු වෙනවා දන වෙ පහුෙස හඩ ැගුව මේ ලොකු ප්‍ර්නයක් ක ල. තුට ඒගේ තත්යක් ඇතුළේ බැකුවෙක්නයක් දීලා ගන්නන් කිව්වාම හුගක් විට වෙන්න ඉඩ තියනෙ එකක් තමයි මේ අපි සැලකිිමත්වෙන් නක වෙන්න ඉඩ තිනෙක් තමයි අලුත්ම පිරිසක්. මෙතෙක් මේ සහල්මෝල් ව්‍යාපාරයේ ෂේත්‍රය හිටී නැති වෙන්නම පිරිසක්. සහල් මෝල් හිමියන් නොවෙන පිරිසක් ඇවිලා බැංකුවක් නයාරගෙන මේකට ඇතුල්ට ොලො සහල් මෝල් හිමියන් සහ වීමිලදී ගන්නන් ලෙස අඳීවිම ල අදී වී සහ ඒගුල්ලෝ කිසිම ප්‍රාග්ධනයක්වයනොකර රාජ්‍ය බැකූල තියන මුදල් ටි පාච්ිරළ මේ ේත්‍රයේ ආධිපත්යක් හිමිකර ගනීවිී. එකොට එහෙමරදදිී තමයි සැකනම අපි ටේ වැඩවෙන විදිහත් එ කර මැකතියන් වන්නම තමන්ගේ හිතමිතුරු ගජමිතුරු ව්‍යාපාරික කල්ලියක් අතට සහල් නිෂ්පාදනය සහ වීමිලෙට ඒේ ශේත්‍රයේ ආධිපත්යක් මි කල්ල දෙන්න නවා මතක් ේත්‍ර නිියවතුවලා හිටපු මිනිස්සු වැටිලතය අමරුව න්ද ඇදෙනනයන්නේ අලුත් ඒ අධිකාරයන් හදන්නද මේ හදන්. කිය ප්‍රශ්නය එක පත්තක නවා. දෙවෙනි ප්‍රශ්න තමයි වී අලි මන්ඩලය ක්‍රමාණුකූලව අක්‍රිය කරල විනාස කරන්නද මේ හදන්න. දංකාවේ අප හලතියන වී අලවි මන්්ඩල වී ගබඩක් කොයි මට්ටමෙන් වනත් තුන්ය පනාාකිතර තියනවා දෙසිය පනාාකවිතර. හොඳ ගබඩා තියනෝ මේට ඉතින් විශාල ඉඩක් තියනවා ඒයි ඩත්තු කරකට යන්න සේවක පිරිසකින්නවා. ඒයටත් ලොකු වත්කමක් තියනෝනේ. ලොකුවත්කමක් තියනවා ඇත්තටම? එදදසමසේ හැත්ත ගනන් වේද රජයේ ප්‍රතිපත්වය විදිහට තිබුණේ ආරක්ෂිත්ත තොගයක් පවත්තගෙන යන කියලා තිබුණන රජය ප්‍රතිපත්වය තිබුණේ ලංකාවේ සමස්ත ජනගහනයට. මාසේක කාලයක් සඳ අ්‍ය වී තොගයක්, සහල් තොගයක් පවත්තගෙන යන රජය විසින් හදි සිතත්වයක දී පවිච්ච කිරීම සඳහ කිය. ඒ එකට තමයි වියලවි මන්ඩලේ ගඩ සංකින්න්න හැදුවේ දේප ොක්ොමේ හට හට ඇ දශකගේ හත්තව දශක ඇතුල තමයි ය ගොඩක්ත්ේවල් හැදන එක අරමුණම තිබුණේ ආහර සුරක්ෂිතාව සම්බන්ධ රාජ්‍ය මැදිහත්වීමක් කරගන්නේ සහතිකේ රජ විසින් ද. නමු තින් ගොවයා රක්ෂ ග රක්ෂක දස හැතට පස්ස ටිෙන්ටිම නාශස කල විනාසකළ විනාශ කල අන්තිමට ඇත්තට මය ගබඩායහෙම දිර ලගිහිල සමහරය සහරය විකුණල දාලා. අවසානිදේ ගබඩා තුන්සි පනාක්ත රිිතුර වෙලා යන දේපල ප්‍රමාණයක් තුරු ඒගාතියම පහුගිය කන්නේ වෙනකොට රජේ විසින් මිලටගත් වී ප්‍රමාණයේ තාම් පුංචි ප්‍රමාණයක් ඒ ප්‍රමාය. ලංකාවේ ජනතාවට කන්න දෙන්න පුලන් දවස්තුනයි. අපි තන්න කවුර හරි ඒ අධිකාර මැදිහඇත්තල සහල් හිගියයක් මවා පාලක් කෘතිම ලෙස සහල්ම ිහරදාන්න ගිය කිය තොට රජයට කරන්න ති රජසතු තොක මුදාහරල වෙලඳ පට පරි ෝගි කරගන්නපේ ඒ කරන්න බැහැමිච්චර පුංි තග ඇත්තේද ගනන්නේ දවස්තුනයි හතරවෙනි දවසන්ඳද ආයාර ජාාවරකාරයට පුුවන් තමන් කැමතිවිදිට සහල් මිල පාලනය කර තකොට ඇත්තරම අවශ්‍යතාව තිබුණ වියල මන්්ලේ තව අකුලලා පුංචි කල්ල අක්්‍රියරන කනේ අවශ්‍යතාව තින වියලේම්ලේ තව පුළල් කරගන්න ඒ සම්පත් පුල් කරන එක ඒ පාරිභෝගිකයා සහ වී නිෂ්පාදකයක් ගොවයා ඒ හැම කෙනගේ ආරක්ෂාාවනින් අවශවෙලා තිබුණ එකක් නමුත් දැම් ප්‍රතිපත්තියලෙ අපිට පේන විදිහට තියෙන්නේ වී අලේ මන්ඩලේ විනාශ කරල දානයක මෙතෙක් ගොවීන් සතු අයිතියක් විදිර තිබුණු අවම සහතිකමිල සම්බන්ධ නීතිය ඒ සම්පදාය ඒක මානකු හසේලක රජවගය නැතිත්යක් ඇතිීම. අවසානිදි වෙන්නේ වී මිලදී ගැනීමේ අවම මිලට රජයවක කියන්නේෙත් නෑ. සහල්වල උපරම සිල්ලර මිල රජයවක කියන්නේෙ නෑ ම පහගගේ කාල පුරාම රජය ඒක ගැත් ගැ උපරම සිල්ලර මිර දාලා ඒ ප්‍රසිද්ිය උල්ලන්ගනය කර ඒකදික අරහල් මෝල් හිමිය මුකුත්තු නේනෑ ඒයට කිසිදු දඩුවමක්කාව නෑ. එතකොට දැකි වෙන්නේ බත් කන කෙනා ආරක්ෂා කරන්න ත්න බත නිෂ්පාදනය කන කෙන ආරක්ෂා කරන්න ත්න එක වගකීමෙන් රජය ඉවත්වෙනවා. ඇති මේක විශාල ප්‍රශ්නයක් විදිහට තියෙනවා. සියයට හතරක පොලිය ම බා්ඩාගාරයෙන් ගෙවනවානේ අණඩුවෙන් ගෙවනවනේ මිලදී ගන්නන්ට සහල් මෝල්ලිමියන්ට. එතකොට ඒ සියයට හතරක ලාබතීරුව අපි කාටමත් ප්‍රෝජනයක් නැති ලාබයක් අපි ලා ජා කංගේෙන්න්නවා අපි අතෝස ගන්නවාන්. කිය අවම වශයෙන් රජයනම් මේ කරන්නේ මහජනා අරමුදල් වලින් ඒ අබද්ධාරමුදලින් යම් මුදලක්කට වෙන් කිරීම. අපිට රට ජනතාාවට වාසිදායකයික අ අපසාන අර්ථයේදී ගොවියාට සහනයක් වීම සඳහා හෝ සහල්වල මිලපාටනය කිරීම සඳහාමක පාවිච්චන නිසා.න දැ මෙතන වෙන්නේ පේන විදිහටශක තමන්ගේ ගජමිතුරු කණ්ඩායමක්කට වෙළඳපල ඇතුළේ බලය ත අහවුරු කර ගැනීම සඳහා මහජනාරමුල්. යම්බරධානයක් දෙනවගේ තත්ත්වයක් මේ තියෙන්නේ. මේක ඉතාම බහනකයි හරිම නොකයි මක කිසිම ද රජයට පාලනකරන බැරි ත්ක යන අපේ උදාානිතන මේ සතිය වෙද්ද. කොළඹ ජනතාව විශාල දුෂකරතාකට පත්ව ලතියන කොළඹ මහනක සබා බලපදේශ ඇතුලයි. සුසාාන භූමි ආදාහන කටයුතු සඳහා. මෙතෙක් මහනක ස බලදේ තුල පදංචිකරුවග අයරපුපය දස් පන්සේ මුද රපිය පල දක් ල් ගන. ගර සබා බලපදේශෙන් පිට පදිංචිකරුවක් නග සභ බලපදේශය තුළ තිබෙන සුසානභූම එකක අවසකට ුතුරදදි අය කන්න මුදල රුපැල් විසි පන්දහ සබවටත් කල තියෙන රුපල් දස් පන්සිට මේ දෙකම දසගුණකින් හෙළ නංවලා තියෙන එතකොට දැන් මේ ඇහුවම කියන්නේ නැ ඒවා කිසිම දෙක රජයට වගකමක් බාරගන්නමෑ ඒ පළත්පාලනනා අතකමකට වග කියගේ අඩුමගානේ මේ තීරණය කොළමහනගර සභාව ගන්නේ මහජනචන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්ිත නගර සභාවක් තියෙන අවස්ථාව ක වත්න වේ නගර බාවව සඳහාවන පළත් පහල ැතිලුණනි කල් දාලදී නවස්ථාවක්. අණ්ඩුව පැත්තෙන් කියනවා කෘෂිකර්මාන්තය නවී කරණය කිරීම ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කරන්නවායි කියලා. ඒ අටතේ පෝර ඉහගන්න ද්‍රෝණහෙම අඳුන්වා දෙන්න කටයුතු කන්නවා හැබැයි ගොවිය කියනෝ එවනමයි අපිට ඉසල්ල මේ වීවලට සහතික මිලක් දෙන්න වී රුපියල් හැත්තෑවට අසුවට තමයි දැට මිලදීගන්න ලංකාව කන්න කැපෙනකොට සෙසු පලාත් තුළ දැනට කැපෙන්නේ උතුර. ැහිර සහ තුරු මැදවගේ පලලාත්තල මිල හුඳටම පල්ලෙ හට අයි කියල එකන්න පුබුදු ආණ්ඩුව පැත්තෙන් කල්පනාකරොත් ලොකු දේවල් කරන්න බලනවා හැබැයි අත්‍යවශ්‍යදය මග හැරෙනවා. ඕ මේක මග හැරීමට වඩම මෙතන්නේ ගොල්න්ගේ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක් දයට තියෙන. මුලින්ම රිිගනිම් ශ්‍රී ලංකා වැඩ පිළිවෙලේ දෙදස් එක උුරුද්දෙ සහ දෙදස් එකක උරුද්ද තමයි රනිෙල්ිකම සිඟම හත්ම යෝජනා කළේ ලංකා දෙ කොෂිකර්මාන්තය මුළුමනින් උඩු යටටිකුරු කිරීමකට යන්න ඕන කියල්. ය උඩු යටටිකුරු කිරීමේදී යෝජන වනේ එක පැත්තකින් දැනට තිබෙන ආහාරභෝග වගා කිරීම ඉලක්ක කරගත්ත කොෂිකර්මාන්තය වෙනුවට වානජ බෝග ඉලක්කරගත්ත කොෂිකර්මාන්තකට යන්න ඕ. නි කරුණ තමයි දැනට සුළු හා මධ්ධිපාර්වාන කෘෂිකර්මාන්තය තමයි, අපේ ආහරනේෂ්පාදන ලොකු පංගුව හිමිරගන්නේ. ඒ වෙනුවට ජාත්‍යන්තර මට්ට මේ සමාගම්වලට කෘෂිකර්මාන්තිය සඳා ප්‍රේශය හදන්න ඕනනි කෙනෙක්. තොකොට දෙදස් දෙකේදල හැමදාමත් මේ ප්‍රශ්නය අකණ්ඩව සාකච්චාවුණා. දැන් තැන රනි ලික්කම් සිහමහත්මය චන්ද දිනලා මැතිවරන දිනලා ඇවිල්ලා අගමැතිවෙලා හිට කාලවලදිත් මේ කරන්න ගෙල කරන්න වනේ නැහැ. දස් එකේ දිහුට කරන්න බැරුුණ දෙදස් පහලෙදි කරන්න බැරුණන විශාල විරෝධතා ආවා. අපේ උදාහගකට හේතුවොත්ත ෙම දෙදස් දෙකේදී මේ වැඩපිල් වැඩ සටහන ක්‍රියාත්ම කරන්න ජලසව පතිසංස් කරන පනතයෙමගෙනවට පස්සේ. අර ගොවියෝ වැැව්වටේ අත්වල් බැඩගෙන ප සටන්ගල එකක නැත්ව. දස්හතර විද්‍ය අවුරදු දෙක් ඇතුලත ආණඩුව බිඳ වැටල ගෙද අන්නත් සිදවන. දෙදස් පහලවේ. මේ වැඩ සටහනආරම්භ කරන්න ඉඩම් බැංකු පනත ඉඩම් විශේෂ විද්‍ය ධාන් සංශෝධන පනත වගේ දවල් ගන්නේ අදී ඒවට දැවන්ත විරෝධයක්කාව කැබෙනෙත් ප්ඩලේම පවවිරෝධයාව වසානයේද ඒවකට හිටපු ජනාධීපතිවරයාම කිව්වා මෛත්‍රල සිට මහත් යම කිව්වා මේ වගේ පණත්ම සමත කරන්න එන්න බෑකය කොට දැම් මතන පොඩිු පාසාත්මකදේ තමයි මෙවර ඔහු ැතිවරණයකින් බලයට පත් නොවී අනුප්‍රාපතිික ජනාධිපතිවරයා ලෙස පත් වනාට පස්සේ කිසි මේ පිළිබඳ විමසීමකින් සවා. තොරවයි වැඩ පිල්ල ක ාත්ම කරමින් තියෙනට. ඒ වැඩ පිළි වෙලේ එක අංගයක් තමයි න කප්පාදු කළ ේතු අංගයක් විදිේරතියෙන්නේ සුළු හා මධිපරිමාණ ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා රජයතියන ආරක්ෂණ ක්‍රමය. කට ඒක සල්ලිවෙන් කරන්න විනාස කරනවා වර්ධනය කළ යුතු තමයිතයෙන්නේ අර කියන වානජි කුෂිකර්මාන්තය සහම් මහාපරිමාණ කොෂිකර්මාන්තය කියනකට අවශ්‍යකන ඉඩකන සැකසීමට. ඒකට අතධදිගැල වීදන් කන්න. අනිත් පත්තෙන් ර්කය තියනේ දැන්ජ අධන්පතිවරයා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් පාලිමෙන්තුරට දිරිපත් කරපු විශේෂම සඳන් කළමේ ඉඩම් වල හිමිකම්. ජයබූමිවර්න භූමි ආදී වශයෙන් තියනම බලපත්්‍ර ක්‍රමයෙන් එහාට කියල්ලා ගොවියාට තමන්ගේ ඉඩංවල අයිතිය සම්පූර්ණයෙන්ම බාර දෙනවායි කියන කාරණය. මේක පවුල් සිලක්ෂකට වගේ දෙනවා කියලා තමයි කියවනේ. ද මේක කොහොමද අපි තේරුම් ගන්නවා ඇත්තටම ඉඩම් ගොවියාට ලබාදීම කියන එක ඉඩමේ අයිතිය ලබාදීම කියන එක බැලූ බැල්මට පේන්නේ දනාත්මක දෙයක් විදිහටන. ඇග ගොියකුට හරි වෙන තෝනම කෙනකුට හිතෙන්න්න පුුවන් එඒ කාලාන්තර ඇතිසි පරම්පරගානක් එසේ වගා කරනවා සහ පදිංචි වෙලා ඉන්නවා. රජ සතු ඉඩමක අයිතියක් නැහිට මේ අයිතියක් නැහ. නමුත් ඉඩ මේ අයිතිය ලබාදීම ධනාත්මක ලෙස පෙනී යනෝ. තොකොට මේක ලොකට මේකට විරුද්ධව ලොකු මහචන රැල්ලක් කෙන එකක් නැහැ. නමුත් අපි ගොවීන්ගගේෙන් සහ සියලු දෙනගගලන්නේ මේ අප සලකා බැල යුතු කරු ගනාවක් තියෙන. එකක් තමයි. මේ ඉඩ මේ අයිතිය සිනක්කරප්පෝකින් ලබාදීම මෙ පමණ කල් නොකළේ යයි. නොකර ඉද්ද රජය මේ ඇත්තනම එදස්සමසය විසි හතේ බ්‍රිතාන්න ජාතිකව ලංකාපාලනය කරන කාලෙ තිබුණු නමසේ විසි හතේ ඉඩම් කොමිස මේ ඉඳලාම ගලා එන ප්‍රතිපත්තිය. එහි ගලා එන ප්‍රතිපත්වයල රැන මූලික පැති කීපයක්ත්වන පලවෙෙන එක තමයි ලංකාවේ ඉඩම්වලට අදාලව රජයේ ඉඩම් විකිණය නොහැක කියන නීති. ජේ ඉඩම් අවුරදු අනුනමකට බදදු දෙන්න පුළුව මුත් විකුණන්න බෑක එක. දෙවනක තමයි පෞද්ගලික ඉඩමක් පවා විදේශිකයන් මිලදී ගන්න බැහැ. විදේශක සසාමාගමලට මිලදී ගන්න බෑ දේශයේ හිිකාරිත්තයක් සහිතායටත ඉඩ මිලදී ගන්න පුලන් කෙනේ. තු ඒක තමයි කුෂි ඉඩම් වෙළඳ පොලට විවෘ්ත කරන්න එන හැ එක දදර් ාල පත්‍රකමේ තියන්නේ. ඒවා බැකූලට සින්න කරගන්න බෑ එකන්න අයක්තිලා විකුණන්න බෑකිනක තිබුණේ කුෂිර්මාන්තය අආක්ෂකර ගැනීම සඳහ.කොට දැම්න්න මේ නීතිතුන වෙන කිරීම තමයි මූලිකවශයෙන්වුවය කුෂිර්මාන්තය නවී කරනෙ ලසන්න නමක් දැම් මට එක ඇතුලි කරන්නේ ීති තුන වෙනස්කිර. ට නීතිතුන වෙන කිරීම සඳහා මුලින්ම්ම. මේ බිම්සවිය පනතයට තේ දසමසිය අනු අටේදි විතර තමයි උත්සාහෙ දැරු. හැබයි ඒ ප්‍රායෝගිකව හරයටම සාර්ථක වනේ නැහැ. ඒක නිසා දැන් මේක අපිට අපි අපි හොදම උදාහනතා මැඩගස්ක. මැඩගස්කවල අMC ගිවිසුම අසං කලාට පස්්‍යශෝක මැඩගස්කරල ගොවිීන්ගේත් ඉඩම්මයිතය තිපුුණේ ලංකාව වගේ ්‍රජයේ ඉඩම්වල බලපත්‍රකමයකට තමයි ඒගොල්ල වගා කිරම් කරේ ඔබ දැන්න මැඩගස්ක කියන්නේ ගොලගේ ප්‍රධහනම ආදාය මාර්ගයක් විදිහරතියෙන්නේ එළවලු අපනනාන ප්‍රධානමයක මැඩගස්කර කවරුදන්නවල ලංකාවයි අපිකාු හදදිපේ අතරතියන දිගට දපත පුංචිලමයි නම් දන්නව පහුගේ කියල මැඩගක කියර ලස්සන කාටුනෙක්කුතාවක් මේ එතකොට එතන වනේඒගේ ගිවි MC ගිවිසු අසංකලාට පසෙ කොන්දේසියක් විදිරතිබුණ සියලුම ගොවීන්ට මේ තමන්ගේ මේ ඉඩමේ අයිතිය දෙන්න කියලා. ඉඩම අයිති දුන්න. ඉඩම අයිති දෙන ගමන් කුෂිකර්මාන්්‍ය සඳහමන සහනාධාරසා ආරක්ෂණ කළම හෝසි කලා. ස කන්න දෙකක් ඇතුළත ගොවීන්ට සිද්ධ වුණා නයවෙලා නයගවාගන්න බැරු තමන්ගේ ඉඩමිකුණ රදාාන් තු මඩගස්කරවල ඉඩම් විශාලර්්‍රමාණයක්මිලට ගත්තේ වරුණු ඉන්ඩිය කියන ඉන්ඩියනු සමාගම. අවසානයේදී ගොවිටසි වැඩගස්කර ගොට අද සිද්ධ වෙලා තියෙනවා. මෙතෙක් කල් තමන් පරම්පරාගාක් ගොවිතැන් කරපු ඉඩමේ සමාගමක වැටු ශ්‍රමිකයෙක් ලෙස සේවයේ දෙන්න ඉඩමයි ඔක්කුම අහිමේෙන ආරම්භේදිකිව ඉඩම අයිතිය දෙෙනව කියල් නමුත් ක්‍රියාවල ඇතුළේ අන්තිම සිද්ධුවන ඉඩම යිය ගොවියටත් වැඩගස්කර රටත් අහිමි වෙච්ච එක. තින්ඉවැනි දෙයක් සිද්ධ වෙනවාද කියන එක සම්බන්ධ බරපත අවධානෙන් ඉන්න වවා. මොකද මේ බලනකොට ලස්සට පනට ගොඩත්ද දෙවල් පිටිකස තින සැසුම්වාද කිය පිළිබඳව සකයක් පවතින නිසා ආ්ඩුව පැත්තෙන් කියන්නේ වීමිලදී ගන්නගේ වැඩවලට සල්ි දාාන්න විදිියක්නෑ කෘෂිකර්ම මාත්‍යවරග හවාම මහු කියන්න එත්තේයි ආණ්ඩුවට බෑ මේ තවදුරටත් වීමිලදී ගන්න සල්ලි දාන්න කියලා. හැ අනිපැත්තට ඇල්ල ැලූ හම ැ සල්ලි වියදං වනේ මොනෝටද කියලා අපිට හම්බුවනවා මේ අවුෂද මලදී ගැනීම වගේවා අයුතු ලෙස අයුතු ලාබලාබෙන ලෙස මිලදී ගන්න ගිහිලා තමයි මේ සල්ලි අපට නැති වෙලදී. අපිට වී මිලදී ගැනීමට සල්ලි දාන්න විදියක් නෑ. හැබැයි සල්ලි අනවශ්‍ය විදියට. නාස්තිකර ගෙන තියෙනවා අපිට ලැබිච්ච විදේශ ආධාරයටතේ පවා අෞෂද මිලදී ගලින්දී. අපි ඉන්දයානු නායක්‍රමය යටතය මිලදී ගැනම් කරන්න ගිහිල්ලත් රිසා ලවුලට ග්‍යානය පොබුදදු දැයි. ඕ ඇත්තටම අපි කලිනුත් මේක සාකච්ඡා කලා එ ඉන්දියාන්ු නයෝජනා ක්‍රමය යටතිේ අවෂද මිලිට ගන්න කොට. ඉන්දියාව යම් කොන්දේශයක් එක දාල තිබුණා ඉන්දියයාන්ු සමාගම්මලින් අවෂ්‍ය මිට ගන්න මොද වෙලා අප. ඒ ි න්න දක් ැතිව ල්ල ැතිව යිට හ ොත් ලා ොමට අතේ සල්ලි න හැබැයි මොන ලාලකත් ඉන්දියාව කියලටෙවනෑ සමාගම් නම් කරලා අහවල් සමාගම්මලේ මිට ගන්න කියලා. අපි දන්න විද හෙම වෙ නෑහැ පිට අවශ්‍යන ඉන්දයාන් හකුම රරිස්කාරල හන්න ලුවන් හම මාගම නම් කිවදක ඉන්දයාන්ු සමාගම් තියනවා තා . හොද ප්‍රමිතිය යුතු අවෂධහදතන සමාගම් තියනු ොට න්දියනු සමාගමින්ම අවෂ මිට ගන්නඕන්න ප්‍රශ්නයක් නෑ අපට ඒවැනි හොඳ ප්‍රමිතියක් සහිත සමාගමකින් මේ මිට ගන්න තිබුණා. ඒ වෙනුවට මිලා අධධික මිලක්ගවල ප්‍රමිතියක් නති ලියාපදංච නැති ්ලක්ලස්් අසාදු ලේකනගත වෙච්ච සමාගමල ෂද මිල්ටරන් තිබුණ දැනට මේ සබන්ධ සිද්ධි ඔබට මතකනම් අපි සිද්ධි විශාල ප්‍රමාණයක්ර අර දියපි වැකෙන්වල ඉඳලා කතාකට බ ර ල් කිව ල් විශා. ්‍රමණ ව මුත් දැන් අධිකරනය එක සිද්ධක් තියනානමේ. ැන් අත්තඩංගට අරන්තියෙනවා හිටපු සෞඛ්‍ය මාත්්‍යවරයාව ඔහුගේ අමාත්‍ය දූරෙන් හු ඉවත් වෙලා තියෙනවා එතකොට හු රක්ෂි බන්ධනාගාරගත කල තින අපලබාදීමකින් තොරව සසාහික කියන්නේ ලංකා විතිහාස පළවෙනිවතාවට තමයි අමාත්‍ය මන්ඩල සාමාජිකයකු සිටින කෙනෙක්වඇප නොදී ර යනි පත්ත ප්‍රකාශනය ඔහම අතරංගෝට ගන්න පෙර ල්ලාස්වම දුන්නයිගේ ඕ සමටය වෙන්නඇතිමු දන්න එක ඒම දුන්නන්නං ඒත් එකන ඔටත් අදස්සත් තිෙන්න්නේ ඇති මේ අපපදිය නොැ මටමේ වරද කරල තියෙනවා කියලා නමුත්ැ අධිකරන්නේ පවා සාකච්ඡාව නවදැ ඔොහුගේ නීතිච්ඥය විල්ලා සිට ප සෞඛ්‍යමත්‍යවරයාගේ නීතිච්ඥා ල්ල කිව්වේ. කිසිම සම්බන්ධයක් නෑ මේ පුද්ගලයාගේ මේත් ඔහු කල්ලා තියෙන කැබිනත් පේර එකක් දානක විතරයිග. නමුත් ඒ කැබිනැත් එක ඒ කැබිනැත් බණඩල අමාත්‍ය මණ්ඩල සංදේශය කියන එක ඔය කියන්නේ දෙදස් විසි දෙකේ සැප්තඹර් මාසි විසි හයෝුනෙදා අමාත්‍ය බණ්ඩල සන්දේශය. ඒ සන්දේශය ප්‍රශ්න ගණනාවක් තියෙනවා අශෝප එකක් තමයි ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය තියෙනවා අවෂධ වර්ග එකසිය අසුද දෙකක බරපතල හිඟයක් තියෙනවා. අවෂධ වර්ග හතක් තොග ශුන්්‍ය වෙලා තියනවා සති දෙකක් ඇතුළත ලංකාවේ සෞඛ්‍ය සේවේ බිඳ වැටීමට නියමිතයි. ඒ නිසා ටන්්ඩ කැඳැබීමක තොරව අෞෂ මිලට ගන්න අවසරදයීමක. තොරතුර වැරදිියක ැිණට පන්ලේ නොමැීමගේ තොරතුර වැරදිී සෞඛ්‍ය සේවේ වැනි බිඳවැටීම ිට්ටුහ තිබුණේ නිදසුනක්කිදියට ප්‍රශ්නගත හවමන් නිමනෝ ගබිලියින් අවෂධය ගත්තත් හෙම දෙදස් විසි දෙකේ ඉදල වි තුනේ ජුලිමාසයදක්. ම දවසකට හිවමනිමිණ ගොබිලෙන් එන්නත් නමදස් පන්සීය ගණනේ සැපයන විදිහ සැපයුම් ජාලය ඒ වෙනකට තහරුව ලතිබුණේ යැනය කෙහිගේයක් තිබ තත් තම හසි ගනීමට යන්නන්නේ අපිට දවසට අවශ්‍ය කරන්නේ රජේරෝහල් වලට හද්දස් පන්සීයයි නමදාස් පන්සියක්ක් ලැබෙන තත්වයක් තිබ පනස්දහක අතිරික්ත තොගයක් තිබුණ. තොට තොරතුරු වැරදි එක. තමයි හැිනට සංදේශයේ නිශ්ෂිතව සඳහන් වෙලා තියනවා ඉන්දියාලු නයජ ලැබුණු අරමුදල් භාවිතා කරමින්ක හැබැයි දක් ප්‍රශන තැන් අධිරනයහුට රුද චෝදනාවත්යෙන්නේ ඉන්දියාලු නයෝජනා ක්‍රමයෙන් ලැබුණු අරමුදල් පමණක්නෙමේ ඊට අමතරව ඒකා බද්ධාරමු දලේ ෞඛ්‍ය සඳහා අයවෑම්වෙන් කළ ප්‍රතිපාදන වල විශාලමුදලා මෙම මෙලදීගැනීම සහහාආරන්තය. එතකොට කැබින සන්දේශය තියෙන සීමාව ඉක්මවා ඔහු කටයුතු කරලා තියෙන. ඊළඟ ප්‍රශ්නය තමයි දැ අවෂධ වර්ග එකසිාසූ දෙක් හිඟයි හිඟයි මේව නැතිවෙලා සෞකිසිර බිඳවැටනවා කියලකිව්වට ඒකෙන් බොහොම ටිකක් තමයි මිට අරන්තිය. ප ධිර න ග ර්ග නමයකරම ද ට පොඩ්ඩක් වැඩිමිල්ටරන් න සහරවෂ්‍යධ වර්ග ලංකාවට ළඟ වෙලා ති මස පහකට පසේ හදිසිඇතිවිලන හදිසිති වෙල න ටෙඩ නොකගන්න පැදිලි දැ මෙන්න මේ වගේ කාරණ නිසා කියල අපිට සැකැහිතෙනවා අපිට මේ ගොවියන්ගේ වීටික මලදී ගන්න අවම මිල පවත්වගෙනයන් සල්ලි ආයෝජනය කරන්න බැරි වෙලාතිය. පහුගේ කන්න ගාන්නාවක්. තාත්ම අසසිරුතන් ගහිල්ල හිටක ලංකායි වීගොවයෝ මේ කන්න ගැන මේ මහකන්න ගැන මේ මහකන්න අස්වැන්න ගැන විසාලා බලාපොරොත්ව ඇවයිටේ. ඔවුන්ට සාධාරණ මිලක් නොලැබුනොත් විශාල අර්බුදයක්කට ගමන් කරනෝ අපි බලාපොරොත්තු වෙනෝ දැන් හරි මේ පිළිබඳ නිස අවධානය යොමුවෙලා ගොවීන් බරපත අර්බුදයකට ගමන් කරන රට වට සොන් කැපෙද්දි වලක්කෝ ගන්නට අවශ්‍ය පියවරක් ගන්නට කල්පනාව